සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුන බොහෝම ශ්‍රද්ධාවං යුක්තව ලොතුරාබුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල උතුම් ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා ඉතා කුඩා ප්‍රමාණයක් දේශනා කරවගන ශ්‍රවනය කරන්න සූදානන් වෙන මු අපේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා ධර්මශ්‍රවනය කරන සත්පුරු ෂදායක පින්වත් පිරිස ධර්මශ්‍රවණය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගනම ධර්මශ්‍රවනය කරන එක ඉතාම වටින බව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතර තුරදීම මාගේ පංචනීවරන ධර්මයන් යටපත්වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා. මේ දේශනාව අතර තුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරෙක්. ප්‍රාර්ථනාව මුදුන් පත්කරගැනීම වෙනුවෙන් අපි මනාව ධර්මශ්‍රවනය කරමු. පන්නතුන අදත් ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට අපි යොදාගෙන සාකච්ඡා කරන්නේ මජ්‍යව නිකායේ සඳහන් වන විතක්ක සන්ටහාන කෙන සූත්‍ර දේශනාවෙන් තවත් කරුණු කීපය. මේ උතුම් සූත්‍ර දේශනාව මුල්කරගෙන ධර්මදේශනා දෙකක් මේ වෙනොට සිද්ධ කරල්ල තියෙනවා අද ඒ සූත්‍රයේ මුල් කරගත්ත තුන්වෙනි ධර්මදේශනාව තමයි මේ සිදුකරන්ඩ සූදානන්වෙන්නේ. භාවනාව දියුණු කරගණ්ඩ බලාපොරොත්තු වෙන භාවනාව සිදුකරමින් කුසල් රැස් කරගන්න භික්‍ෂූන් වහන්සේලාට ශ්‍රාවක පිරිසට මහත් වූ උපකාරයක් මේ සූත්‍ර දේශනාව තුළ භාගිතුන් වහස කරල තියෙනවා. භාවනා කරන වෙලාවට සිතේ උපදින අකුසල චෛතසිකයන්. යටපත් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍රයෙන් පැහැදිිරන්න. භාවනා නොකරන අපිටත් හිතේ උපදිනාකුසල චෛතසික ධර්මයන් යටපත් කරඩ මැඩගන්ඩ් මේ උපදේශයන් බොහොම වටිනෝ. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්්ඩ යෙදුණ මෝහය නැති කිරීම සඳහා භාගිතුන් වහන්සේ දේශනා කරපු කරුණු පහ අන්තිමට සසිහිපත් කරමි. අපි එතන ඉඳලාද ධර්ම දේශනා ආරම්භ කරමු නැවත සිහිපත් කිරීමක් කළුත් මෝහය නැති කරන්ඩ මෙනෙහි කරන්්ඩ කියලා දේශනා කළ කරුණු පහමනවාද කියලා පලවෙනිියක තමයි ගරු කටයුතු භික්‍ෂූන් වහන්සේ නමක් ළඟ වාසේකරනයක දෙවනියක පාඩන් කිරීමහා කටපාඩන්දීම තුවැනි එක තමයි උගත්දේ නැවත නැවත ප්‍රශ්න කරලා නිරවුල් කරගෙන විසඳා ගැනීම හතරවෙනිි කාරණාව කාලයෙන් කාලේට සකසලා ගෞරව පූරොකව මනාව සද්ධර්මශ්‍රවනය කිරීම අවසාන කාරණාව ස්ථාන අස්ථාන පිළිබඳව විනිශ්චය මේ තැනදී මේ දේවල් කළ යුත්තේ මේ විදිහටයි මේ දේවල් මෙතන කරන්න සුදුසුයි මේ දේවල් මෙතන නිසුදුසුයි කියන කාරණාව මනාව දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම. මේ තමයි මෝහොය යටපත් කරන්න දේශනා කරපු කරුණු පහ මේ පිළිබඳව විස්තර අපි දෙවනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න යෙදුණ. අප අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ එතන ඉඳලා පිනතන අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණුවලට අමතරව තිස් අටක් වු අරමුණු විශේෂෙන් මේ අකුසල චෛතසික ධර්මයන් ප්‍රහීණය කරන්නඩ හේතු වෙනවා කියලා දේශනාකොට වදාලා නන් තිස්හටක් වු අරමුණු වඩනකොට මේ අකුසල චෛ්‍යක ධර්මයන් ක්‍රමාණුකූලව ප්‍රහිීනය වෙනවා කියල දේශනා කළා එතකොට මෙ තිස් අටක් වූ අරමුණු කියල කියන්නේ සමත කර්මස්ථාන තිස් අට පිළිබඳවයි මෙතන සඳහන් කරන්න අපඒ එක පැහැදිලි කළා විසුද්ධි වාර්ගයේ එහෙම කරුණු දක්වනකොට කර්මස්ථාන හතලිියක් පැහැදිලි කරනවා මේ सूत्र්‍රද देශනාව අටතාව අරමුණු ති අටක් කියල ඒ කාරणාව පැහැදිලි කලා තියෙන නමුත් අරමුණු හත හ කියලව ති අටක් කියලීව වැරදි නැති බවසිහිපත් කර दड़ මථාන ී प्रගුණ කරන कोට යම් කෙන මේ අගුසලධර්ම ප්‍රහිනය කරගණ්ඩත් පුළුහන් කියලා සඳහන් කරලා තියලා නමුත් මේ දක්වපු කරුණු කෙලින්ම රාගයට දේශයට මෝහයට විරුද්ධ නිසයි මේ තරං පැහැදිලි කළි මුල් දේශනාාවල් වල ඒ කරුණු ඒ තරං පැහැදිලි කළේ මේ රාගය දේශය මෝහයේ අකුෂල චෛති්‍රක ධර්මයන්ට කෙලින්ම විරුද්ධ නිසා ඒ කාරණාව මනාව උදාහරණයක් මගින් පැහැදිලි කරලාතිීල තියනවා පින්නතින මේ ගින්නක් ඇවුලු නහම ඒ ගින්න නිමන්ඩ අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන් ගින්න ඇවිලීගෙන එනකොට පස්දාන්නත් පුළුවන් දාලා නිමණ්ඩත් පුළුවන් එතකොට මේ අමු අතු තෙත තියෙන අතු ඒවඩ දාලා ගින්න නිමණ්ඩත් පුළුවන් මේකත් ගින්න නිමන ක්‍රම දෙක නවත් පිඳතන මේ පස් වලට යටින් සමහර වෙලාවට ටික ටික යම් ප්‍රමාණයක් තැන්තැන් වල ගින්ද තියෙන්ඩ පුළුවන් තෙත අතු යෙදුවට ඒ අතු යටටිින් ගින්න තැන තැන තියෙන්ට පුළුවන්. නමුත් පින්නතින ගින්නට හාත්පසින්ම විරුද්ධයි ජලයේ. ජලයේදුවත් ගින්න හොඳටම හොඳටම නිමිලෑවා.ඇය කොතනවත් අතර පතර අස්ස පස්සේ ඉතුරු වෙන්නේ නෑ. ආ ඒ නිසා මෙතන සඳහන් කලා මුලින් සඳහන්කරපු කරුණු ටික භාවිතාවට ගන්න වනන් යොදාගන්නවනං මේ අකුසල කර්මයන් කොතනවත් ඉතුරු කරන්න නැතුව හොඳටම ප්‍රහීනය කරන්න පුළුවන්. එන මොනවද ඒ මුලින් සඳහන්කරපු කරුණු කියන කාරණාව තුන්වෙනි දේශනාවත් නැවත වතාවක් අපි සිහිපත් කළොත් පින්නතුන හරාගය දේශය මෝහය සම්බන්ධයෙන් තමයි ඒ කරුණු දෙක්වී. භාවනා වඩනකොට හදිසියේම හිතේ රාග සිතක් පහළවෙඩ පුළුවන්. එහෙම නැත්තං නිමිත්තට නැත අරමුණට අමතර දේශසිතක් පහළවෙඩි පුළුවන්. එ නැත්තං මෝහසිතක් පහළවෙෙන්ඩ පුළුවන්. අන්න එහෙම වනොත් තමන් මෙනෙහි කරමින් ඉන්න කර්මස්ථානෙන් අවදිවෙලා නැතන්ගේ කර්මස්ථානයෙන් මිදිලා මේ ඇතිවුන අකුසල කරුමයට අකුසලේ යටපත් කරඩ අවශ්‍ය අරමුණක් මෙෙහි කරඩගලකන ඒ අහිනං ඒ අරමුණ අතර අකුසල අරමුණු අතර සඳහන් කළ රාගය ඇති වුණුත් අසුභ භාවනාව වඩන්ඩ පටන්ගඩ කියලා භාවනා කරමින් ඉන්නේ වෙන ක්‍රමයක් නමුත් ඒ ක්‍රමයෙන් හිත වඩාගෙන වඩාගෙන යනකොට රාගසිතක් කියෙනවා. ඇැතිවට මේ රාග සිත මැඩ පවත්වන්න ඕන ඉදිරියට යඩනම්. ඒහිද කරන නිමිත්ත පසෙක තියල අසුභය වඩන්ඩ පටන්ගත්තහම අර උපදින රාගය නැතුවයනවා. ඒමන රාගයට අසුභය එතකොට ඒ සත්වය ගැනරාගයක් කැතිවුණුත් අසුභය වඩන්ඩ පුළහන් වෙන්නේ සංස්කාරයක් ගැන රාගය කැතිවුණුත්මකද කරන්න ප නනි. වාහනයක් පිළිබඳව කැමැත්තක් ඇතිවෙනවා. නැත්තන් ඇඳ පුටුව ඇඳුම ආදී දේවල් පිළිබඳෝ කැත්තක් ඇතිවෙනවා. අං ඒදේවල් පිළිබඳව කැමැත්තක් ඇතිවුණු අනිත්‍ය වඩන්ඩකිවා. මේ දේවල් ස්තීර නෑ කියලා අනිත්‍ය සිහිපත් කරන්න කියලා කිව. එ රාගය කරෙහි රාගය කරෙහි රාගයක් ඇතිවුණුත් රාගයට අසබයයි සංස්කාරයක් කෙරෙහි රාගයක් ඇතිවුණුත් ඒ සඳහා අනිත්‍යයි මෙනෙහි කරන්න කියලකිවා. සත්තුවඒක් කෙරහි දේශය ඇති වුණුත් පිනිසන සඳහන් කළා සත්තුවයක් කෙරහි දේශය ඇති වුණුත් ඒ දවේශසිත පාලනය කර ගැනීම සඳහා මෛත්‍රී කරන්න කියලා. සංස්කාරයක් කෙරෙහි දේශය ඇති වුණුත් ධාතු මනසිකාරය කරන්න මේ කාරණාව පැහැදිරි කළා අපිට සමහරලාට ඇඳේ කකුලි නැත්තන් පුටුවක කකුලේ අපේ කකුල හැපෙනවා එතකොට අපිට දවේශයක් ඇති වෙනවා ඇඳ ගැන්න ඒ හැපුුණ තැන ගැන කේන්තියක් ඇති වෙනවා නමුත් දැම් මේ කවුරු ගැනද කේන්තිය ඇති කරගන්නේ හිතක් පිතක් නැති මේ සංස්කාරයයක් ගැනන්නේ කට හිතන්න්නකිවදැ ඔබ මේ දේශයේ ඇතිකරගෙන තියෙන්නේ පටවි ගැනද ආපෝ ගැනද තේජෝ ගැනද වාය ගැනද කේන්ති ගත්ත කල තේරුමත් තේරුමත් ඒනිසා සඳහන් කළේ එහෙම හිතල ධාතුමන සිකාරය කරට කියලා දේශයට මෛත්‍රයයි කා. මෝහයට උපනිශ්‍රය වූ ධර්ම පහයි මෝහොයක් ඇතිවුණුත් එක නැතිකරගඩ ධර්මතා පහත් මෙනෙහි කරන්න කියලාකිවා. අපි මේ දේශනාව පටන්ගන්නකොට මුලින්ම ඉතාම කෙටියෙන් කරුණු පහත් මතක් කලා කලින් දේශනාව පැහැදිලි කලා කියලා. අංඒ කරුණු පහ තමයි මෙතන සඳහන් කළේ මෝහයට උපනිශ්‍රයේ ධර්මතා පහයි මෝහයක් ඇතිවුණුත් ධර්ම පහවසේ ඒ මෝහේ නැති කරගඩ කියලා. පිනතන මේ අකුසල් වලට කෙළුම්ම විරයුද්ධ නිසායි එහෙම දැක්වී කළ සඳහන් කරන. මේ කාරණටික අකුසලයට කෙළින්ම්ම විරුද්ධයි. රාගයට අසුභය කෙලින්ම විරුද්ධයි. දේශයට මෛත්‍රිය කෙළින්ම විරුද්ධයි. ඒවාගේ එ සංස්කාරයයක් කෙරෙහි ඇතිවුණුත් කොහොමද රාගය ඇති වුණුත් අනිත්‍ය එමනත්ං දහතු මනසිකාරය මේ දේවල් කෙලින්ම මේ අකුසල්ලෝට විරුද්ධ හින්ද තමයි පෙන්ඩලාතියන කොයිවාගේද ගින්න නිමණඩ යොදාපු ජලය වගේ තමයි මේ කාරණා ටික කියන කාරණාව පැහැදිරි කරනු. එතකොට පිනතිනේ පළමු ක්‍රමේදී අකුසලයේ සහිත අරමුණක් බොහෝ වාර්ගණනක් කුසලයේ සහිත අරමුණක් බොහෝ වාරගණනක් මෙනෙහි කරනකොට අකුසලය නැතිවෙලා අකුසලය ඇතිවෙනකොට කුසල් සිතක් තමයි අරමුණු කරන්න කිය. එතකොට අකුසල් සිත හිමීට අපේ හිතන් බැහැර වෙලා නවා. එත පළමු ක්‍රමේ අපි පැහැදිලි කලා මෙන්න මෙහෙම උදාහරණය බඩු බාස් කෙනෙක් ලොකු ඇනයක් කුඩා ඇනයකින් පහරදීලා තමන්ට ගලවන ගලවන්ඩ වුවමනා ඇ ටික ටික එලියට ඇදර ගන්නවා ලීයක ලොකු ඇනෙ හලතින. දැගේ ලොකුඇනේ ගලවන්ඩ වනේ එක ගලවන්ඩ කුඩා එනය කරගන අ ලොකුඇනේ වටේටම මොකක් කරි උපකරණය කරගන කුඩා ඇනෙන් තට්ටු කරනවා. තට්ටු කරර තට්ටු කර ලොකුන බුරුල් කරනවා. බුරුල් කරලා හොඳටම බුරුල්ලු නැහම අතින් අරන්දානෝ. පිනතින එතන අ ලොකු ඇනේ වැදිල තියෙන ලීිය හිත වගේ දකින්න කියලා කිවව. ලොකුවැනේ ගහල තියෙන ලී අපේ හිත වගේ. එදට එම ලීට වැදිල තියෙන ලොකු ඇනය අෙ ඇනේ ගැන සඳහන්කරනොට පැහදිලි කළා අකුසල විතර්කය. ලීය අපේ හිත වගේ ඒ ලීට වෙගහල තියන ලොකු ඇනය අපේ හිතේ තියෙන අකුසල විතර්කය. එතකොට කුඩා ඇනයෙන් තට්ටු කරනවා කියල කීවේ ඒ ලොකු ඇනේ ගලවන්ඩ තට්ටු කිරීම අසුභ භාවනාවේ කුසල නිමිත්ත හැටියට දකින්ට. ඇනේ රාගයේනං රාගයේ නැති කරන්නකි අසුභ භාවනාවන්නේ. ඇකොට අසුභ භාවනාව මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට රාගේයේ ටික ටික ටිකටික අයින් වෙලා යනවා. එ කුඩා ඇන වටට හිෙමීට හිමීට තට්ටු කරන කොට මහනේ ටික ටික ටිකටික උඩටේනවා. හොඳටම බුරල්ලු නහම ගලෝලා විසි කරන්න පුළුව. ඒක තමයි ඒ උදාහරණනෙ හැදලි කරඩි යදන. එහෙම කුඩායනයෙන් තට්ටු කරලා ලොකු වනය ගැලවීම දකිින්දකිවී අසුභභාවනාවේ නිමිත් හැටියට අසුභ භාවනාවෙන් රාග නිමිත්ත ගලවලා අයින්කරනාව වගේ. මේක තමයි මේ විතක්ක සන්ටාන ක්‍රමේ පලවෙනි ක්‍රමේ විිතක්ක සන්ටාන සූතරයේ කාරණ පාහක් පැහැදිලි කරනවා අපි එක මුල් දේශනවල්ල විස්තර කළා එදට පින්නතින දැන් දේශනා දෙකක් ඉවරයි තුන්වෙනි දේශනාවත් ආරම්භ කරලා මේ වෙනකම්ම අපි කතා කළේ මේ කාරණ පහේ පලවෙනි කාරණාව. ඊළඟට දෙවනි ක්‍රමයෙන් සඳහන් කරනවා මේ විතක්ක සන්ටානයේ දෙවනි ක්‍රමය ඊළඟට සාකච්චා කරන්නේ සඳහන් කරන්නේ චන්දය දේශය මෝහොය භාවනා කරන වෙලාවට හෝ විවේකීව ඉන්න වෙලාවට අපේ හිතේ පහළ වෙනවනම් චන්දය කියලකිවමුකේටද රාගයට රාගය දේශය මෝහොය භාවනා කරන වෙලාවට තිතටේ නවා. අපි නිකං ගින්නකොටත් මේ අකුසල ධර්මයයක් විටිං විට විටිං විට අපේ හිතටේනවා. මේ අකුසල විතාර්ක පහලවීම ආදීනවය කල්පනා කරන්න කිය කියනවා. මේක තමයි අකුසලය අයින් කරන දෙවනි ක්‍රමය අකුසල සිතක් ඉපදු නහම ඒ ආදීනවේම කන්ද. එන සඳහන් කරනවා මේ සිතුවි අකුසල් අකුසල් නං වැරදිී මෙහෙම සිතුවිලි මෙනහි කිරීමෙන් දුක් වින්න සිදත වෙන. අකුසලයක් නම් එතන මොකක්ද තියෙන්නේ දුක. කුසලයක් නං එතන තියෙන්නේ මකක්ද සැප. වෙන අකුසල් මෙනෙහි කිරීමෙන් අපිට දුක් විඳින්ඩ වෙන බව වාගිතන් වහසේ දේශනා කරලා තියෙන. මොකද පින්නතුන සමහර අකුසල සිතුවිලි සෝමනස්ස සහගතයි. අකුසලයේ මෙනෙහි කරඩ මෙනෙහි කරඩ ඇතිවෙන්නේ සතුට ඒ සතුට නිසා අපි අකුසලේම ඇලිලඉන්න. රාගසිතක් ගැන හිතන්ඩකු පාරය යනකොට ලස්සන රූපයක් දැක්කා. ඒ රූපය පිළිබඳව මගේ හිතදැන් ඇලිලායි තියෙන්නේ. පාරය යනකොට වඩ පුළුුවන් පාසලේ දිවෙන්ඩ පුළුවන් කාර්යාලයේ දිවඩ පුළුුවන් වෙනත් තැනක දිවෙන්ඩ පුළුහන් ස්ත්‍රීරූපයක් හෝ පුරුෂ රූපයක මගේ හිතැඇල්ලුන. ද විවේකයක් ලද හැම මොහොතකම ඒ රූපය ගැන කල්පනා කර කර රාගසිතිං යුක්තව ඉන්ඩා පිහරි කැමති. නින්ද යන තුරුමත් සමහරලාට ඒ ගැනම මෙනෙහිකර කර හිත රාගක් පුරුවගන්න. අවදිවිච්ච හැම මොහොත්තකමවාගේත් නැවත නැවත දකින්න ලැබුණත් හොඳයි කෙ හිතෙනවා. නැවත නැවත දකිින්ඩ උත්සාහ කරනවා ඒ සඳහා ආවශ්‍ය වට පිටාවහ දෙනෙන. හද හදා මෙිෙහි කරන සතුටක්නම ඉද පිට තියෙන් තකොට ඒක මෙිනෙහි කරන එක සතුට එකයික සෝ මනස්ස සහගතයි සතුටින්ම කරනවා නමුත් සතුටු සිති යුක්තව කල්පනා කලාට විපාකය කොහොමද දුක් සහිතයි. එහි විපාකය දුක්කදායකයි සතුටිම්ම හිතනවා අන්තිමටක නිසා මහාදුක විින්ඳින්න සිද් වෙන. ආ එහෙම හිතලා මම මේ හිතන හිතුවිල්ල අනාගතයේ මට මහා දුකක් පුරුම කරනව නම් දුකට අකමැති මම ඇයි දුක් විදින්ට හේතුවෙන දේවල් කරන්න ළ කල්පන කරන්න අපේ ව්‍යාපාරයක් පිනන අපි කරන යම් පොඩි වැරද්දක් නිසා ක්‍රමාණුකූලව ව්‍යාපාරය දුරුවල වෙනවන. අපි කරන පොඩි වරදක් නිසා අපේ ව්‍යාපාරී දියුණවීම සඳහා සම්බන්ධ වෙන අනික් අය දවසින් දවස අපින් මගහැරෙනවනම් අත්හැරලධන වන එන්න නැතුව යනවනම් පාරිභෝගිකයාගේ සහයෝගය අපිට ලැබෙන් නැතුව යනවන අපි වැරද්ධ කරන එක තේරුමක් තේරුමක්නය අපි කැමති ඒ අයි ගෙන්නගන දවසින් දවස ව්‍යාරයේ දියුණුවෙන එම මේ අකුසල චෛතසිකය නිතර නිතර මෙනෙහි කිරීම තුළ මට වෙන්නේ අයහපතක් නං මංගේ අකුසලය මෙනෙහි කරන එක තේරුමක් නෑ පිනතින මේ හැම අකුසල විපාකයක්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයට පටහැනීන අකුසලයක් නං ඒ භාගිත වහසට පටහැී ඇ බුදුරජාණන් වහසේ කොහොමද අපිට කරුණු දේශනා කළ සබ් පාපස්ස අකරණන්. සියලූම අකුසල ධර්මය නොකරන්ඩ. සියලු අකුසලයන්ගෙන් වලකින්. එක තම භාගිතුන් වහසගේ උපදේශය. එතකොට දැ භාගිතුන් වහසේ එහෙම උපදිස්දීල තියෙනකොට අපි කරගෙන යන්නේ අකුසල් නං භාගිතුන් වහසට අපි විරුද්ධයි. ඒ දේශනාවට අපි විරුද්ධයි. අං ඒනිසා සඳහන් කළා බුදුරජාණන් වහසේ දේශනා කරපු විදිහෙට අකුසලයෙන් ඇත්වෙලා කුසල කර්මයක් මත හැම වෙලා එම කටයුතු කරන්න කියලා. ඉති විතක්කා ඉතිපි මේ විතක්කාසාා මෙසේ මේ විතර්කය අකුසලයකුත් වෙනවා මෙසේ මේ විතර්කයේ වැරදිත් වෙනවා. අගනිසා මෙසේ මේ විතර්ක දුක්ක විපාකත් ගෙන දෙනවා කියලා එහි ආදීනව දේශනා කරලා තියෙනවා. ඒ ගැන පින්නතුනි අපි මේ විදිහෙට කල්පනා කළ යම් තැනක ඉඳලා අපි නිවන දිහාට යනෝ. තැනක ඉඳලා අපි නිවන පැත්තට ඇවි දෙගෙන යන. ක උපසම්පදා කියන මට්ටමක් තමයි අපි මේ නිවන පැත්තට ඇවිදිගෙන යන්නේ සබ් පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා පාපයන්ගෙන් වැලකිලා ඉන්න හැම මොහොතකම අපි ඇන්න කොහාටද නිවන පැත්තට. නමුත් කුසල ධර්මයන් අත්හැරලා අකුසල ධර්ම මත යෙදෙනවා කියලා කියන්නේ අපි නිවන පැත්තට යන එක නතර කරලා ඊළඟට කොහට දෙයන්නේ ඊළඟට යන්නේ නිරය පැත්තට. අක්කුසලයෙන් වැලකිලා ඉන්න හැම මොහොතක්ම නිවන පැත්තට යනවා අකුසල් සහිතව ඉන්න හැම මොහොතකම නිරය පැත්තට යනවා. අන්න ඒ නිසා මේ අකුසල සිත් අපේසිතේ වැඩෙන්ඩ ඉඩහැරිය හම අපි නිවන දිහාට ගමන් කරන එක අතහැරලා සතරාපායි පැත්තට යනවා ඒනම් අකුසලයක් හිතට එන හැම මොහොතකම බයක් ඇති කරග්ඩෝනය මොකද මම නිරයට කැමති නැති කෙනෙ එනම් මේ නිරයට යන හේතුවක් තමයි එළඹිලාතියන්නේ ඒ නිසා ඒ වලකින්දෝ මැරෙන්ඩ අපි හැමෝම අකමැති නමුත් මේ අනුභාව කරනදී මේ බීමට ගන්න දී මේ ඇගේ ගල්ලනදේ මාගේ මරණය ඉක්මං කරවන වනං අපි දී කරන්න යෙදන්නේ යෙදන්න නැහැ ජීවිතය ගැන අඳුරගත්ත කෙනෙ මිනිස් එහෙම දේවල් කරනවා ඒ ජීවිතය වටිනාකම දන්නනෙ නිසා මනුස්ස ජීවිතය ඉතාම දුර්ලබයි ඒ පරම දුර්ලබ ජීවිතය පිළිබඳව දන්න කෙනෙක් ජීවිත නැති කරගන්නන මේ යඋත්සා කර ව පුළහන් තරන් මේ ජීවිතේ පරිස්සංකරගන්ඩ ඒ පරිස්සංකරගන්ඩ උත්සාහ කරන්නේ මේ ලෝකෙතාව හුඟ කාලයක් ඉන්ඩ ඕන නිසාමනෙ මේ මේලෝකෙ ජීවත්වෙනකොට එන්ඩෙන්න්ඩ බොහෝ දුක්තියන බව දන්නවා නමුත් පිඩතිනේ මීට වඩා සුගතියකට යන්ඩ බොහෝ කුසල් රැස්කරගන්්ඩ මේ ආත්මභාවේ මටහරි වටිනවන ලෙඩෙක් වෙලා දීර්ග කාලයක් ඒීවත්ෙන් වනුත් මට කුසල් කරන්න හම්බ වෙන්න ඒ නිසා ලෙඩ නොවී නිරෝගීව හිටියයුත් බහෝ කුසල් රැස් කරන්ඩ පුළුවහන් නිසා ඔහු ඒවාගේ ලෙඩවෙන දේවල් කරන්න ඒ නිසා ඒ වගේ තමයි නිරය පැත්තට යනවනං අකුසල විතර්ක හිතේ නැගෙනකොට ඒ අකුසල විතර්කය කෙරෙහි බයක් ඇති කරගන්නවා අකුසල විතර්කයේ වහාම මැඩ පවත්වන්ඩඕන කියලා හිතනවා. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයක් හැටියට යම් කෙනෙක් ගැන සලකන වනා එමත්තන් අපි හිතාගෙන ඉන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලන්නේ භික්‍ෂ භික්‍ෂණී උපාසක උපාසිකා සිව්ුවනක් පිරිසක්කන්න එදට අපි ඔක්කොම භාගිතන් වහන්සේගේ ශ්‍රාව සව්ුවන පිරිස ාගතුන් වහසගේ ශ්‍රාවකය කැටියට අපි කරන වැඩේ ඒත් වැරදිී භාගිතුන් වහන්සගේ ශ්‍රාවකය කැටියටත් අකුසල් කරන එක වැරදි. රහතන් වහන්සේලා ගිය පැත්තර නෙමයි එතකොට අපි යන්නේ නිරේ පැත්තට අගේ නිසා ආරයන් වහන්සේගේ අනුකම්පාවත් අපිට ලැබෙන්ඩි නැතුූ යනවා පිනතුන අපි යන පාරි පැත් නිවන තව පැත්තක නිරයකල අපි සඳහන් කලා මේ අකුසල සිතුවිල්ලත් එ ඉන්න හැම මොහොතකම අපි යන්න නිරේ පැත්තරනං ඒ පිළිබඳවල් ලොකු බය ඇතිකර ගණ්ඩෝන කෙ සිහිපත් කළේ එකයි. අකුසල සිත මැඩගෙන නැවත කුසල් සිතක ඉන්නකොට අප එතිනදල ආපහු යන්න කොහටද නිවන පැත්තට ි හිතල බලඩකු අපේ සසර මෙච්චර දික්කුණේ ඇයි කියලා අපි මෙහෙම කල්පනා කළොත් දවසකට පෑවිසි හතරක් තියෙනවා. දැම් මේ පෑවිසි හතර ගත්තහම අපි මේ පැවිසි හතරෙන් පැකීයක් පින් කරනවාද. අප පෞද්ගෙලිකෝම අපි ගැන කල්පනා කරලා වලුත් පැකීයක් පින් කරනවාද. එතකොට කුසල් නොකරන හැම මොහොතකම එක්කො රාගය නැත්තං දේශය එහමනැත්තන් මෝහ එරිදිඉන්නේ සමහරවෙලාවට කෙනෙක් පැය දෙකක් විතර බනහනව වඩ පුළි. දෙකක් බන අහන් ඩෝනේ බන ඇහිල හරියන්නේ නෑ හුඟක් අය සමහරලාට සඳහන් කරනවා පැ විසිහතරම අපේ ගෙදර බෞද්ධය නාලිකව තමයි වැඩි කරන්නේ කියලාඒකැන පැ විසිහතරම අහනුව කියන කතාවයි කියන්න හතන. නමුත් පෑ විස්තිහතරම බෞද්ධයා මාධ්‍ය වැඩ කරනවා ගෙදර. අපි අපි වැඩ කරනවා. ධර්මදේශනත් ප්‍රචාරය වෙනවා. විිටිං විට ඇහෙනවා අහනුවනමි බන ඇහනෝ. බනඇහෙනයි බන අහනවයි කල කැනෙ එක එකක්. මනාව භාග්‍යතුන් වහසේ දේශනා කරපු විදිහට බණ ඇහුවොත් තමයි ධර්ම ශ්‍රවනානි සංසේ ලැබින්. එහෙමන අපි පෑ දෙකක් බනඇහුවොත්. තවත් පෑ භාගයක් විතර බුද්ධ වන්දනාවට වගේ දගත්ත. තවත් පැෑ භාගයක් පවිතර ඒ සඳහා සූදානං වුණොත් මල් නෙලනෝ පහන් පිරිසිදු කරනවා ආසන පිරිසිදු කරනෝ අමදිනවා. මේ දේවල් කරගෙන පැයක් විතර යොදා ගන්නවා බුද්ධ වන්දනාවට ට පැත් දෙකක් බනැහුව පැයක් බුදුන් වෙන්දා. තව පැ විසි එකක් තියෙනවා. ඒ පැ විසි එකෙන් අපි කිය අපි පැ අටක් නිදාගත්ත කියලා තවත් තියනවා පැය දහ වනක් විතරේ. එතකොට ඒ පැ ද ඉතුරු කාලය තුළ ි කොච්චර අකුසල් කරන්න දෙන මුළු කාලේ මකුසල්තමයි කරලති එතක නිරේ පැත්තට දීර්ග කාලය ගමන් කරලා නිවන පැත්තට පැ තුනක් විතර ගමන් කරලා අ නිදාගෙන හිටපු කාලි කුසද චෛතිසක නැති නිසා එකත් නිරර්ථකව නිරේ පැත්තටම හැරිච්ච කාලයක් නතම හිතඩුව එතකො පැවිසි හතරින් පැත් තුනක් පින් කරලා විසිහ එකක් අකුසලයක් එක්ක ඉඳලා මිනිවනට යන්න පුළුවන් වෙේදි කියෙන හිතඩන. අන්න ඒක තමයි මේ සංසාරය මිච්චර දීර්ග වෙලා ති. කුසලේ අකුසලේට වඩා හුඟකු බලවත් එනිසාආපරට අපට සංසාරයම් සුවයක් තියෙනවා නමුත් පින්නතින නිකං ගත කරන හැම මොහොතකමත් අකුසල චෛතසිකේට ඉඩ නොදෙන්න්ඩ උත්සාහ කරනවනම් එක ලොකු ජයග්‍රහණයක් කියන කාරණාව සිහිපත් කරඩෝනේ. පිනතනී මෙහෙම දේශනා කරලා තියෙන්නේ මේ රාගය දේශයේ මෝහය සහිත අකුසල සිත්වල ආදීනවේ මෙිනිෙහි කරගඩයි. නිවන් මගේ ආපහු යනවට වඩා නිවන් මගේ ඉස්සරහට යන එක තමයි වටින්. අන්න එනිසා මේ කරුණු මේ විදියට සඳහන් කරල තියනවා. කාම සිතුවිලි කාම මිත්‍යාචාර පැත්තට යම් කෙනෙක් ගමන් කළු කාම සිතුවිල්ලක් එලබෙනවා එක දියුණුවෙලා දියුණු වෙලා අන්තිමට එක කාම මිත්‍යාචාරයේ පැත්තටම ගමන් කරනවා. සිතුවිල්ලත් සතුටුයි මිත්‍යාචාරයේ හැසිරෙන වෙලාවත් සතුටුයි නමු. අති දීර්ග කාලයක් ලෝකුඹුවාදී නිරයවල්වල දුක්කවි දෙන්න සිද්ධ වෙනවා. තවත් බොහෝ නිරැවල්වල මේ අකුසල කර්මය නිසා නැවත නැවත පැහෙන්ඩ සිද්ධ වෙන. දෙක සතුටිං මෙනෙහි කරපු කාරණාවක් නිසා සොළු මොහොතක් සතුටිං යෙදුන ක්‍රියාවක් නිසා අවුදු කෝටි ප්‍රකෝටි ගනන් අනන්ත දුකට මුණ දෙදන්න සිද්ධ වෙන අනං මේ කාරණාවෙන් ඇති ප්‍රයෝජනයක් නෑ කියන කාරණාව මෙෙහි කරලා අකුසලෙන් ඇත්තෙන්දුවන. දේශයේ සහිත වනොත් පිනතින මහා අකුසල් කන්දරාව පැස්සෙනවන මේ සයුත්‍රයේ මුලඉඳල අපි ගැන කරුණු සාකච්ඡා කළා දේශයේ ලොකු කුඩා අපි හැමෝටම ඇති වෙන අකුසලයක් නෙමේ දේශයේ කියල කියන්නේ නැති කෙනෙක් නැති තර. හොඳට දවුණු කර ගත්ත කෙනෙ. මෛත්‍රිය හොඳයට ප්‍රගුණ කර ගත්ත කෙනෙක් දේශයෙන් මැගැරු නමිස සීයට අනු නමයක් තරම් දේශය උපදිනාය. නමුත් එක බලවත් සහ භයානකකු සල කරමය. සමහර කෙනෙක් සසර සුවය බලාපොරොත්තු වෙනවන. නිවන් දකිනතුරු ප මනාපෝ උපදින්න බලාපොරොත්ව වෙන වන තමන්ගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව උපදිනවට කැමතිනම් ඒයි මුලින්ම කළයුත්තේ මොකක්ද දේශයහි ඇත්තෙන මල්ලිකෝවාද සූතරයේ භාගිතන් වහන්සේ මේ කාරණාව හරි අපූරුවට පැහැදිලි කරලා තිෙනවා. යම් කෙනෙක් ලස්සන වෙලා උපදිින්ඩඕනන මොකද ප්‍රගුණ කරලා තියන්ඩෝන ම දේශය හිතින් ඇත් කරලා ඉන්නවන එතන මෛත්‍රයේ තියෙනවා. යමෙක් තුළ මෛත්‍රය තියෙනවනම් ඔහු ඊලඟට උපදිනකොටත් ඉතා ප්‍රසන්නව ප්‍රසන්නව උපදිනවා එක සමහර වෙලාවට දේශයාපු හම අපි සහර කෙනෙක් ද ොම රවල්ල බලනවා. ඒ බලන මූුණ ප්‍රියමනාපද රවාගෙන ඉන්න කෙනෙකුගේ මුහුණ ප්‍රියමනනාපනය එහෙම ඒ හවල්ල බැලියම නිසා සමහට සංසාරය අපිට ආය උපදිනාත්මල හම්බ වෙන්නේ රතුපාට එමනත බොරපාටස් සමහරකෙනක ගේස් දිහ බල්ල අපිකේන නිල්පාටයි හරි දීප් තිමත් කියලා නමුත් සමහර කෙනෙකුට තියන්නේ බොරපාටස් දෙක රතුපාටස් දෙක ඒ ප්‍රේමනාපනේ සසර රවල බලාපු නිසා විපාක දෙනක පැත්ත. රවල බලුවට මුහුණ කලුුවෙනවා තමට නහරවල් ලිලිප් වෙනවා අප්‍රසන්න පෙනුමක් වෙනවා දකිට අකමැති අනි කෙන යමෙක් අරබුණු කරලා රැවනං ඒ දැකපු පුද්ගලය වහම බිම් බලාගන්නවා ඇ අහක බලාගන්නවා අපසන්නයි ඒමනංකා මේ දේශයේ සහිත අකුසල කරමය නිසා මට ඊළඟට හම්බ වෙන මුහුණත් ඒ වගේම අප්‍රසන්න මුහුණ. අනික් අය දකි අකමැති මුහුණක් තමයි සමහරලාට හම්බවෙෙන්. පිනතන එහෙම උනහම අපට එතනින් එහාට ලස්සනකුත්නේ. නැවත නැවත දුකට භාජනය වෙනවා. අපි කලිඳුත් දේශනාය මතක් කළා දේශ සහිතව මැරුුණොත් එහෙම. සතර අපායිුපදිනවා යකෙක් වෙන්ඩ පුළුවන් විස සහිත සතෙක් වන්නඩ පුළුවන්. මරණසන්න මොහොත නමුත් කෙනෙකුට කරදර නොකරණ එක හරි වටිනවා. මො බොහොම වේදනාවෙන් ඉන්න කෙනෙක්න මරණාසන්න කෙනා කියලා කියන්නේ. නොමුත් අපි බොහෝ වෙලාට සහල්ලට එහාට ෝසෝනවා මෙහට සෝනවා නැවද රෝහල් ගත කරන්න හදනවා ඉති ඒ අපි ඕස වගෙන යනකොට. වාහනෝල්ට ගොඩ කරනකොට වාහනින් වස්සනකොට නො එක් ආකාරී කටු ගහනකොට අපි දන්නවා වැඩිවෙලා ජීවත්තෙන්නේ කියලා සමහට රෝහල් නුත් එව තියෙන දැ ෙදරෙක්ක ගහිල්ලා හොඳදට ක්ඩ බොන්ඩ දිල සල ක්ඩිකිෙලේ ගොල්ලට එතනි හට කරඩ දෙයක් නැති නිසා ැ අවසාන ජීවිතය අසාදධ්‍ය වෙලා අන්තිම මොහොතට ඇල්ල ඉන්ල අපි ආයෙත් කැකෝගහගහ වදයක් දෙවා ති වෙලාට දේශ සිත ඇතිවඩ පුළුවහන් වේදවත් ඉති දේශයත් එක මරණයට පත් වනොත් නිරයක ඉපදෙට තියෙන ඉඩ කඩවඩි ගීවත් වෙලා ඉන්න කාේ හුඟක් පින් කරගත්ත කෙනෙක් විටඩ් ති නමුත් අවසාන මොහොති තියෙන්නේ අකුසල සිත දේශසිත නිරයි ඉපදෙන්ඩක් පුළුවහන් එම යකෙක් වෙලා ඉපදන්නක් පුළුවන් දේශය දම නත්තං සඳහන් කරනවා විස සහිත සත්තු නයි පොළුංගු ගෝනුස්සු අද විසසහිත සත්තු වෙලා ඉපදෙන්ද පුළුවන්.ං ඒනිසා දවේශයේ හරි භයාන කකුසල කර්මයක් කියෙනෙක පැහැදිලි කරන්න ඕනේ නැවත මනුස්සලෝක ඉපදුනත් ජිත්තරම කේන්තියන පු ගෙලෙක් වෙලා තම උපදන්නේ සහරයි අපි අතර ඕනු තරන් ඉන්නවා. සුළු දේට ඉතා සුළු දේටත් කේද්දිිගන්න මොකොවත් නොතෙරන්න නොදරුවෙකුගේීමටටත් කේති ගන්නවා ඒ දරුවට මොකවත් තේරෙන්නේ. සමට තියනෙක කලනවා පෙරලනවා කඩනවා නමුත් ඒකට කේෙන්ටි ගන්නවා. දේශ සිත්තුපදවගන්නවා. ගෙහෙම කෙනෙක් වෙලා ඉපදිලා ආපහු ආපහු අකුසලයම පුරෝුණු. ආගනිසා දේශයේ වඩන්ඩ වඩන්ඩ නැවත නැවත ප්‍රතිඵලය හැටියට ලැබින්නේ දේශයේ මයික කියන කාරණාව සඳහන් කරලා. දවේශය නම්මුූ අකු සසල කරමින්ෙන් ඉවත් එෙන්න්න කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. මෙතර පිඩතන උදාහරණය තියෙනවා ලස්සන වෙන්න තම ශරීරයේ සරසගණ්ඩ කැමති ස්ත්‍රයක් හරි පුරුෂය කරීන්න. ඒ පුරුෂයත් කැමති හරි ලස්සනට ඉන්න ස්ත්‍රියයක් ඉන්නවා ඒ ස්ත්‍රියත් කැමති හරි ලස්සන්ට ඉට. හැමවෙල්ලා මුොහොඳට නාල කිසකෙස්පීරල කෙස්රැවුල් කපල අලුත් ඇඳුන් ඇඳලා බොහෝම පිරිසිදුවට ඉන්නවා එහෙම ඉන්ඩත් හරි කැමති. හදිසයේ කවුරු හරි මැරිිච්ච ගැඩිකුණක් නැත්තං සරපකුණක් ගැනල්ලා පිරිසිදුව ඉන්ඩ කැමති පුද්ගලයාගේ කරටදානු. එත මැරිච්ච සුනකේකුගේ ගැ බෙන. තැන් එතිකුටට පිරිසිදුවට ඉන්න කැමති කෙන කොච්චර ලැජ්ජාවට පත්වේනවාද. කොයි තරන් අප්‍රසන්න සිතක් ඇති කරගන්නවාද. මේ ඇති වෙච්ච දේ නිසා. ඔහු හෝ ඇයමකද කරන්නේ වහාම ඒ මලකන බැහැර කරන්න යුත්සහ කරන්න. රාජකුමාරයත් මේ මලකනත් බෙල්ල එල්ගෙන මිනිස් අතර ය. පිුියරයිද පිරිසුප්‍රිය කරන්නේ පිරිසිදුවට ගියත් තරජ්ජුරුවන්ගේ පුතා කියලා බොහොම ගරු කරනවා ඇතම් බලුකුනක් හරි සරපකුනක් හරියන්ගේ දාගනගිය කාගෙවත් ප්‍රියභාවයක් ප්‍රයභාවයක් නෑ අන්න ඒවාගේ තමයි අපි හොඳට ඉන්නත් කැමති එ නිසා නාල පිරිසිද වෙලා හොඳ ලස්සනට ඉන්නවා භාගිතු වොහසේ සරණය අන්ඩත් කැමති නිවන් අරමඩු කරන්නත් කැමති කුසල් කරනවා කියලත් කියනු භාවනා කරනවා කියලත් කියනවා සිල් ගන්නවා කියලත් කියනවා නමුත් පිිතිී මේ අකුසල විතර්කත් තාම තමංගාව තියෙනවන අපිටන පේන්නේ ඔහු හොඳයි වගේ අපිටයි පේන්නේ ඇය හොඳයි වගේ බොහහොහොදර සිල්ගන්නවා බොහොමොදර භාවනා කරනවා ර සරණයනවා කිය කියනවා තරුව සරණ ගහිල්ල ඉන්න කියල කියනවා මම බෞද්ධයක් කියලා කියන ති ඒ කිය හම තෙරුවන් සරණයනවා කිය කාරණ තුනම අන්තර්ගතයි බෞද්ධයක් වෙන්න තිසරන තියෙන කෙනෙක්න න ත්‍රරාගයයක් හිතේ තියෙනවා දේශයත් හිතය තියෙනවාම ොහැති තියවා හරියට කොයි වගේද සරප කුණක් ඇගේ තියෙනවාගේ පිරිසිදුයි වගේ පෙනුනට පිරිසිදුනෑ අභ්‍යන්තරයෙන් දූෂිත වෙලායි අභ්‍යන්තරය කුණු වෙලා තියෙන්නේ පිට පැත්තෙන් මේ හොඳයි කියල පේන. ආන් එහෙම නං අපි අකමැති නං ඒ සරපකන්න බලුකන්න ඇගේ තියාගෙන ඉන්ඩ ඒ වගේමම දේශය රාගය මෝහය ජීවිතෙන් ඈත් කරඩ උත්සාහ කළ යුතුයි කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්න. එහෙම වනොත් කෙනෙක් හඩි ප්‍රයමනාපයි ඒ ජීවිතයේ හරි ලස්සනයි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්ඩ පුළුවන් හොඳ ජීවිතය පෝෂණය කරන කෙන. පිනතින ධර්මදේශනාවට තියෙන කාලයේ නිමාවෙලා තියෙන නිසා. විිතක්ක සන්ටාන සෝත්‍ර දේශනාව නෙමිති කරගෙන සිද්ධ කරන තුන්වැනි ධර්මදේශනාව අපි මේ විදිහට නිමා කරමු මේ උතුම් ධර්මදේශනාව ලෝකයට ධාන්‍යය කරන්න අද දායකත්වය ලබා දෙන දායක පිරිස. ගල්කිසේ පදිංචි හිල්ඩා වෙදගේ මහත්මිය සහ ඇගේ පවුලේ පිරිස බවසිහිපත් කරනවා. උතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා පුුණ්්‍යාණු මෝදනාව හැටියට පරලොව සැපත්වන. කොසුම් මනේන්ද්‍රදාස මහත්මිය බෙනි මුනේන්ද්‍රදාස වේදගේ චන්ද්‍රසිරි ප්‍රියනන්ද මහත්මා චන්ද්‍රසිරි විජේවීර මහත්මා රූපා විජේවීර මහත්මිය ව.ප ඥානවතිී මහත්මිය ලිවනිස් ප්‍රණාන්දු මහත්මා මේබල් සිල්වා මහත්මිය ඇතුළු අප නමින් මේගිය සියලු සංසාර්ගත ඥාතිවර්ගයා මේ පින අනුමෝදන්ුව ඔවුන්ගේ භවගාමී ජීවිත සැපවත් කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපගාවෙන් අමා මහනිවනින් සැනසීම උදාකරගනිත්වා කෙලපින් අනුමෝදන් කරනවා. ධර්මදේශකයන් වහන්සේද දේශකයණන් වහන්සේ ගේ දෙමව්පියන්ද ධර්ම ශ්‍රවනය කළ ලෝවැසියන්ද ධර්මදානය කළ අපද අපගේ මැෑණියන්ද නිවන් දකිනා තුරුම ධර්මය ඇසෙන ධර්මය කතා කරන සුගතියකම ඉපිදය සුකදායක ප්‍රතිපදාවෙන් අමාමහනිවනින් සැනසීම ලබන්ඩ මේකුසල් අපට හේතු වාසනාවේවා කළ ප්‍රාර්ථනා කරමින් සියලු ලෝවැසි සත්තයෝම සුවපත්වේවා කෙන ආශිරවාද කරනවා. හිිල්ඩා වෙදගේ මහත්මිය ඇතුළු පවුලේ පිරිස පින් අනුමෝදංකළ සියලු මඥාතීන්ට පිං අනුමෝදන් වේවා ආශිරවාදකල් අප ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා අපේ විසින් රැස් කරගත්ත උතුම් ධර්ම ධනමේ කුසැලයක් මේ පින්නතුන්ට අඩු ැතුව අනුමෝදං වේවා ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක් ගිනි නිවාගණ්ඩ මේ කුසලධර්මය හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරු. ආකාසට්hාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා ఉഞන්ත අනමෝ දිත්වා చරං රක්කం තුළු කසාසනං දේවූ වස්සතු කාලීනే සසිය සම්පත්ති හෝතුచ පීතෝ භවතුළු කෝච රජා භවතු දම්මිකු